ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 මාර්තු මාස 30 වෙනිදා සුරගුරු නීච වීමක් සිදු වෙනවා ලෝක නායකයෙකුට හා ලෝක ප්‍රකට ගායිකාවකට මාරක අපල ගෙන දෙන කාල සීමාවක් තමයි මෙමගින් උදාවන්නේ මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම් ක්‍රියාත්මක කරන්න දේව ගුරු සුර ගුරු හෙවත් ගුරු ග්‍රහයා මාර්තු මාස 30 වෙනි දින පාන්දර 3:48ට මකර රාශියට පැමිණ නීච වීමක් සිදු වෙනවා එහි ප්‍රතිපලයක් වශයෙන් ඉදිරි කාලය තුලදී ලෝක නායකත්ව චරිතයකට හෝ ලොවක් නැලවු ගායිකාවකට මාරක අපල කාලයකට මුහුණ දීමට සිදුවන බවක් තමයි පෙන්눔 කරන්නේ ගුරු නීච වන්නේ වසර 12කට පසු වීම විශේෂත්වයක් විශ්ව කේන්ද්‍රයේ 10 වැන්නේ ගුරු නීච වීම ඉතා භයානක ග්‍රහ පිහිටීමක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මේ මොහොතේ විශ්ව කේන්ද්‍රයේ 10 වැන්නේ උදාවන කුජ ගුරු ශනි යෝගයේ කම්පා කරවන සිදුවීම් නිර්මාණය කිරීමට හේතුවක් වෙනවා කුජට මකර රාශිය උච්චයි ගුරුට මකර රාශිය නීච වෙනවා ශනිට මකර රාශිය ශ්‍රේෂ්ඨ වෙනවා ඒ අනුව ඉදිරි කාලය තුලදී ශ්‍රී ලංකාවේ සමහර ප්‍රභූ වරුන්ට බිහිසුණු ඉරණමකට මුහුණ දීමට සිදුවන බවක් තමයි මෙම ග්‍රහ ගෝචරයන්ව පෙන්눔 කරන්නේ බොහෝ දිනකට තමන් විසින් කරන ලද පාප කර්මවලට විපාක ගෙන දීමට හැකි ග්‍රහ ගෝචරයක් වන අතර කිසිවෙකුටත් වැළැක්විය නොහැකි කරුණක් බවයි පෙන්눔 කරන්නේ සමහරුන්ට සෝබා දහමින්ම දරුණු විපත් සිදුවීමට බොහෝ දුරට ඉඩ කඩක් පවතිනවා ගුරු මකර රාශියේ ගමන් කරන කාලය තුලදී සුභකෘත් ආනන්ද ප්‍රය බහුදාන්‍ය විකෘති යන වර්ෂයන්ගෙන් එකක් උදා වීමක් සිදු වෙනවා ඒ අනුව ඉදිරි කාලය ධාර්මිකව ගත කරන පුද්ගලයන්ට දෙවියන්ගේ බැල්ම වැටෙන කාල සීමාවක් විදිහට තමයි පෙන්눔 කරන්නේ මෙවැනි ලග්න පලාපල දිනපතාම දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වූ සුබදායක කාලයක් උදා වේවා තෙරුවන් සරණයි